දෙවැනිම කතාවේ කවුරුත් නොසිතූ දෙයක් සඳුදාට සිද්ධ වෙනවා. ඒ දේ කියන්න තමයි මම මේ ආවේ. හරි ඉතින් ඒ දේ කියන්න කලින් ඉතින් ඔයාලා මගේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න. එතන තියෙන bell icon එකත් click කරන්න. එතකොට මම video එකක් දාපු ගමන් ඔයාලට ගෙන්න ගන්න පුළුවන්. හරි එහෙනම් අපි යමු video එකට. ඔයාලා ඉතින් එතනදි දැක්ක මේනකගේ ගෝලයා අශෝක 98යි 86යි ගේමක් දෙන නැත්තම් මරන්න තමයි එන්නේ. ඒ වෙලාවේදී ඉතින් ආනන්ද මාමයි පුතයි එතෙන්ට එනවා. ඊට පස්සේ ඉතින් අශෝකයා කෝල් කරලා කියනවා මේනකට වැඩේ හරියන්නේ නැහැ බොස් මොකද එතෙන්ට ආනන්දාව කියලා. ඒ වෙලාවෙ ඉතින් මේනක කියනවා අනුහසාව ඇතරපන් අනිවාර්යෙන්ම ආනන්දයව මරන්න ඕන කියලා. මොකද ආනන්දයා මට කිහිප අවස්ථාවකදීම ගැහුවා ඒ පල්ලිය ගන්න ඕනේ මට ඇත්තටම අනුහස්ත වඩා තරහක් තියෙනවා ආනන්දත් එක්ක කියලා. ඔව් යාළුනේ කතාව බලන ඔයාලා දන්නව අයයි මේනක කියපු දෙය ඇත්ත. මොකද ආනන්ද මාමා මේනකට අවස්ථා කිහිපයකදීම ගැහුවා. නමුත් ඉතින් මේ අවස්ථාවේදී ඉතින් ආනන්ද මාමට බේරෙන්න වෙන්නේ නැහැ. මැරුණත් නැතත් අනිවාර්යෙන්ම ආනන්ද මාමට මේනකගේ ගෝලයා නැත්නම් අශෝක වෙඩි තියනවා. වෙඩි තියලා උන්ටක් ගාලා පැනලා යනවා. මොකද ආනන්ද මාමා වාහනයට අනුහස්ලවත් යවනවා. ඒක නිසා එතනදී ඉන්නේ ආනන්ද මාමා විතරයි. කාටවත් මුකුත් ඒ වෙලාවේ කරන්න වෙන්නේ නැහැ. ආනන්ද මාමට ගහලා ටක් ගාලා අශෝකයලා එතනින් යනවා යාවි කියලා තමයි යාළුවනේ මට හිතෙන්නේ. හරි ඉතින් ඔයාලට හිතන දේ ඔයාලා කමෙන්ට් කරන්න මං ගිහිල්ලා එන්නම්. ඔයාලට බුදු සරණයි.